2L Productions. අයිබෝ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් අපේ YouTube channel එකේ සහභාගී වෙලා ඉන්න ඔයාලා හැමෝටම මම ඊයේ දැම්ම වීඩියෝ එකක් ඉතාලියේ lockdown cancel කියලා. ඉතින් මේකට යටින් comment දෙකක් ඇවිල්ලා තියෙනවා වීසා සම්බන්ධව සහ කොටකොලේ සම්බන්ධව. ඇත්තටම වීසා කියන්නේ වෙනම කතාවක්. ඉතාලියේ ජීවත් වෙන අපිට තියෙන permesso soggiorno. කියන්නේ අපිට තියෙන අපිව තහවුරු කරන ID එකක් හැටියට තමයි ඒක හඳුන්වන්න පුළුවන්. වීසා එකක් කියන්නේ ඒක වෙනම කතාවක්. වීසා එකක් කියන්නේ වතු වීසා. ඒ කියන්නේ ඇවිල්ලා යන්න දෙන පර්මිෂන් එක කියලා අපි යුවොත් එහෙම නිවැරදි. පළවෙනි කමෙන්ට් එක හැටියට තියෙන්නේ අපි ලංකාවට ආවා. ඒත් අපේ වීසා ඉවර වෙලා. මේකට පිළිතුරක් දිය හැකි නම් ගොඩක් වටිනවා. අනිවාර්යයෙන් මම පිළිතුරක් අරන් ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි කමෙන්ට් එක තමයි මම ජනවාරි 20 ලංකාවට ආවේ කොටකොලේට. මගේ සෝජෝර්න එක ඉස්කදෙන්ස වෙලා. ඒ කියන්නේ එක්ස්පයර් වෙලා. මට ආපහු ඉතාලියෙන් එන්න බැරි වෙයිද? වාඩි ඉතාලියෙන් පුළුවන්. ඒ වගේම සෝජෝර්න එක එක්ස්පයර් වුණ ඔයාටත් ඉතාලියෙන් එන්න පුළුවන්. හැබැයි ඉතාලියෙන් එන්න පුළුවන් කොහොමද කියන කාරණාව අපි දැන් බලමු. ඒකට මම පැහැදිලි කරන්නම් වීසා. වීසා කියලා කතා කරන්න එපා. කවුරේ මෙහි ජීවත් වෙද්දී තමන්ට මේ කොලේ තියෙනවනම් permesso di soggiorno කියන කොලේ තියෙනවනම් ඒකට වීසා කියලා කතා කරන්න එපා. වීසා එකක් කියන්නේ ඇවිල්ලා ආයේ යන්න දෙන පොඩි permission එකක් විතරයි. permesso di soggiorno කියන්නේ ඔයාට හැමදාම ජීවත් වෙන්න පුළුවන් වාව තහවුරු කරන ID එකක් ඒක. ඒ නිසා මේ වීසා එක සහ permesso di soggiorno කියන මේ දෙකේ වෙනස අනිවාර්යෙන් ඔයාලා වටහා ගත යුතුයි. අපි දැන් බලමු soggiorno iscadenza වෙච්ච අයට ඉතාලියෙන් එන්න පුළුවන්ද? ඉතාලියෙන් එන්න පුළුවන්. ඉතාලියට ආයෙන්න පුළුවන්. හැබැයි එයාලා මාර්තු මාසේ පළවෙනිදාට පස්සේ ලංකාවට ගියා ඉන්නවනම් ඒ අයට අනිවාර්යෙන්ම මාස 4ක කාලයක් දීලා තියෙනවා. කොලේ එක්ස්පයර් වුණාට එයාලට අනිවාර්යෙන්ම එක්ස්පයර් වෙච්ච සෝජෝර්නකෙන් ආයෙ ඉතාලියට එන්න පුළුවන්. හැබැයි මාර්තු පළවෙනිදාට පස්සේ ලංකාවට ගියා හිට දැන් කට්ටිය බලයි මම මාර්තු පළවෙනිදාට කලින් ගිය කියලා. ඒත් ප්‍රශ්න නැහැ. ඔයා මාර්තු පළවෙනිදාට කලින් ලංකාවට ගියා නම් ඔයාට අනිවාර්යයෙන්ම ලංකාවේ ඉතාලි එම්බසියට යන්න වෙනවා මේ සම්බන්ධව කතා කරන්න කතාලා ඉල්ලුම් කරන්න ඕන. එතකොට එයාලා එහෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා මෙහි ඉතාලියේ ඔයා ජීවත් වෙන ජීවත් වුණු කොමුනට කතා කරලා මෙහි එම්බසියට කතා කරලා ඔයාට නැවත ඉතාලියට පැමිණෙන්න හැම වැඩකටයුත්තක්ම සලස්වන්න ඔවුන් පෙළඹිලා ඉන්නවා. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. මාර්තු පළවෙනිදාට පස්සේ ගිය කෙනෙක්ට පුළුවන් किसीम प्रश्न इताली एंड हम मारतपाल कलिंग सोजोर इकद अनिवार्यम लंका इताली एंबसी सिद्धवे कोटकोलेंगे एंड पुड़ बैरिद कोटकोलेंगे मिन्न मे प्रश्न दिए हेब मेहे තැපල් කරාට පස්සේ නේ කොටකොලේ හම්බෙන්නේ. හරි. ඒ ඇයිට අනිවාර්යෙන්ම එන්න පුළුවන්. නමුත් ඒ ඇයිටත් වැලිඩ් වෙන කාරණා තමයි මාර්තු පළවෙනිදාට පස්සේ ගිය කෙනෙක් නම් අනිවාර්යෙන්ම කොටකොලෙන් එන්න පුළුවන්. මාර්තු පළවෙනිදාට කලින් ගිය කෙනෙක් නම් එයාටත් අනිවාර්යෙන්ම ඉතාලි එම්බසියට යන්න වෙනවා ලංකාවේ දින. ඔන්න ඕක තමයි මට ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් එකම ලොකුම උදව්ව. ඒ වගේම තමයි මේ කාරණාට වඩා යම් කිසි දෙයක් ඔයාලට දැනගන්න ඕන නම් මේ ඉතාලියේ ડોකියුමන්ට් සම්බන්ධ වැඩ කරන විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා මම එයාගෙන මේ සම්බන්ධව කතා කරලා තමයි ඔයාලට මේ වීඩියෝ එක කරේ. ඒ වගේම මෙහි ඉතාලියේ කොන්සියුලර් එකකටත් මම කතා කරා මිලාන් වල තියෙන ඉතාලියේ තියෙන එම්බසි එකට ලංකා එම්බසි එකට මම ඒකටත් කතා කරලා තමයි මේ විස්තර දැනගත්තේ. මේවා සත්‍ය බොරුවක් නෙමෙයි. ඔයාලට මොකක් හරි තව වැඩිපුර යමක් දැනගන්න ඕන නම් මම යටින් link එක දාලා දෙන්නම්. මේ ડોකියුමන්ට් සම්බන්ධ වැඩ කරන කෙනෙක් ඉන්නවා විශ්වාසවන්ත කෙනෙක්. එයාලව ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් මම යටින් link එක දාන්නම්. ඔයාලට පුළුවන් එයාට message එකක් දාලා හෝ කතා කරලා ඔයාලගේ අනිත් ප්‍රශ්න වලට පිළිතුරක් සොයාගන්න. ඉතින් ඔන්න මගෙන් ඉල්ලුම් කරා මම ඔයාලට උදව් කරා. අපේ YouTube channel එක හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ තවත් කෙනෙක්ට උදව් කරන්න. මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට යටින් comment එකක් දාන්න. මම ඒ වෙනුවෙන් පෙනී සිටින්න දෙපාරක් හිතන්නේ නැහැ. මම tag ගාලා මේ video එක කරේ ඔයාල වෙනුවෙන්මයි. මොකද මම අද කරන්න හිටියේ ඉදිරියට එන්න දෙන තවත් වසංගත ගැන කීපයක් කතා කරන්නයි. නමුත් මම ඒ video එක තවත් 24කට කල් දාලා මම මේ දේ කතා කරේ මොකද අපේ රටේ මිනිස්සු ඉතාලියට වෙවිලා රස්සාවක් කරලා මේ ජීවත් වෙලා මේ වසංගතයේ සමහර විට බය වෙලා ලංකාවට යන්නත් පුළුවන්. සමහර විට vacation ගිය කෙනෙක් වෙන්න පුළුවන්. මේ තියෙන වාතාවරණයත් එක්ක එයාට නැවත ඉතාලියට එන්න බැරුව ගියා. ඒ හේතුව මත එයාගේ කොලේ එක්ස්පයර් වෙලා කොටකොලෙන් ගිය කෙනෙක් ඉන්නවා. එයාට ප්‍රශ්නයක් උදා වෙලා. ඉතින් ඒ වගේ අයට උදව් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඇත්තටම මගෙන් මේ කමෙන්ට් එකක් දාලා ආපු ඔය දෙන්නට බොහොම ස්තුතියි. ඔය දෙන්න වෙනුවෙන් මම මේ වීඩියෝ කරේ. අපේ YouTube channel subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න.
මේ වීඩියෝ එක මොකක් හරි වැදගත් යමක් තියෙනවා නම් තවත් කෙනෙක්ව දැනුවත් කරන්න මේ වීඩියෝ ෂෙයා කරන්න මතක ඇතුව මේ දේ හොඳට මතක තියාගන්න මාර්තු පළවෙනිදාට පස්සේ කවුරු හරි ලංකාවට ගිය කෙනෙක් ඉන්නවා නම් එයාගේ කොලේ එක්ස්පයර් වුණත් එකයි නැතත් එකයි එයා කොටකොලෙන් ගියත් එකයි නැතත් එකයි එයාට මාස 4ක කාලයක් තියෙනවා මේ මාස 4 කාලය ඇතුළත අනිවාර්යයෙන්ම ඉතාලියට එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව හැබැයි මාර්තු පළවෙනිදාට කලින් ගිය කෙනෙක් ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම ලංකාවේ ඉතාලි එම්බසියට යා යුතුමයි මත් එක්ක මේ වීඩියෝ එකේ රැඳී සිටි ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි හෙටත් තවත් වීඩියෝ එකකින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙමින් මම සමු ගන්නවා මම 12 YouTube channel එකෙන් ලහිරු ඔබ සැමට ජය වේවා මතකද අපේ YouTube channel subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න